දෙවැනි පරිච්ඡේදය මහාදේව උපාසකතුමාගේ කතාව දාන පලානි සංසය කතාවත්ව සමග මෙහි දක්වනු ලැබේ මෙසේ අසන්ත ලැබේ සිංහල ද්වීපයේහි තිස්සදන දනව්වෙහි වත්තේගම නැමැති ගමක් විය ඒ ගම්හි ශ්‍රද්ධාවත් ධාර්මික ජීවිතය ඇති තුනුරුවන්හි පැහැදුණු උපාසකයෙක් වසයි. හෙතෙම ගොයම් පැසන කාලයේහි වනයේ කුඹුරාසල පැලක් සාදාගෙන ගොයම් රැකීම සඳහා උන්නේය. එකල මධ්‍යම රාත්‍රී කාලයේහි එක්තරා ප්‍රේතයෙක් ආහාර පාන ඉල්ලමින් හඬමින් විලාප කියමින් මහමග යයි. ඒ ශබ්දය අසා මහාදේව උපාසකතුමා නැගිට දුර සිටගෙනම මෙනසුන් නැති වනෙහි රාත්‍රී කාලයේහි ආහාර පාන ඉල්ලමින් දුකසේ හඬමින් වැළපෙමින් යන්නේ කවරෙක්දැයි ඇසීය. ප්‍රේත තෙමේ මිත්‍රය මම මසුරු බව නිසා ප්‍රේත භාවයට පැමිණියෙක් මේ. පව්කම් කොට ප්‍රේත ලෝකයේ උපන්නෙක් මේ. මට නෑයෝ නැත්තාහ. සනාත වූ හෙවත් නෑයන් ඇති මෝහු කාබී සැපසේ යත්. මෝහු අබරණවලින් සැරසි ඇත් අස්්‍රිය ආදියෙහි නැගී කැමැති දිසාවලට යෙදී කීය. එවිට මහාදේව උපාසකතුමා මෙසේ විචාලේය. මෝහු කොතනින් මේවා ලැබුවාහුද? තෝ කුමක් හේන් නොලබන්නේහිද? ප්‍රේතයා මෙසේ කියයි. සිංහල ද්වීපයෙහි රුහුණු පෙදෙසේ බෝපිටිය නම් ගමෙහි මිනිස්සු ආහාර පාන දන් දී ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරවූහ. ඒ ඥාති ප්‍රේතයෝ එහි ගොස් පින් අනුමෝදන් වී ප්‍රේත භාවය හැරදමා දේවත්වයට පැමිණියාහ. මම ඔවුන් දැක හඬමි, වැළපෙමි, ශෝක කරමි. ඔවුන්ගෙන් නැවත නැවත ඉල්ලමින් පසුපස්සේ යමි. උපාසකයා යම් කෙනෙක් පරලොව ගියාහු නම් නෑයොත් නොනෑයොත් පින් දෙති කීහ. ප්‍රේත තෙමේ නෑයන් නොනෑයන් පින් දුන් විට ප්‍රේතය අනුමදන් වෙත්නම් ඒ පින ඔවුන් කරා පැමිණේ යයි කීය. එවිට උපාසක තෙමේ මම හෙට සිල්ලතුන් සියගදොට්ට ගෙන්වා ආහාර පාන දන් දෙන්නෙමි. තෝය අනුමෝදන් වෙවයි කීය. මිත්‍රය මම ඒ අනුමෝදන් වන්නෙමි. අනුකම්පා ඇති ඔබ මා සඳහා දෙනු මැනවි. සාපිපාසාවෙන් පෙළුණු මා අපායෙන් නිදහස් කළ මැනවයි කීය. ඉක්බිති මහාදේ උපාසකයායේ රාත්‍රිය ඇවෑමෙන් විහාරයට ගොස් භික්‍ෂූන් වහන්සේලා අට නමකට ආරාධනා කොට ගෙට ගොස් හැම ආහාර වරගයන් සම්පාදනය කරවා ඒ භික්‍ෂූන් වහන්සේලා වඩම්මවා ගෙනවුත් ආසනයේ හිඳවා මේ විපාකයෙන් ප්‍රේතයාට පැන් ලැබේවායි කියා පැන් පිළිගැන්වීය. කැඳ කැවිලි පිළිගන්වා ආහාර පිළිගන්වා මල් පූජා කොට මේ විපාකයෙන් ප්‍රේතයාට කැඳ ආදිය ලැබේවායි අනුමෝදන් කරවීය. ප්‍රේතයායේ පින් අනුමෝදන් වී දිව්‍යාත්ම භාවයක් ලැබීය. භික්ෂූන් වහන්සේලා වළඳා අනුමෝදනා කොට හැරී ගියහ. උපාසකතුමා පසුදින කෙතට ගොස් පෙරසේ නිදාගත්තේය. මැදියම් රාත්‍රී කාලයේහි පැන්බී ආහාර අනුභව කොට මලින් සැරසුණු ප්‍රේතයා දිව්‍ය ශරීරයකින් එහි යොත් උපාසකතුමාට නුදුරු තැනක සිටගෙන මෙසේ කීය. මිත්‍රය නැගිටිනු මැනවි. කුමකට නිදන්නේහිද? සාන්දෘෂ්ටික ඵලය බලනු මැනවි. කල්යාණ මිත්‍රයෙකු ලබා මම උතුම් සැපයට පත්වීමි. උපාසකතුමා පැල්පතෙන් ඉවතට පැමිණ මෙසේ කියා, මිත්‍රය බොහෝ දුර සිටියෙහි මා සමීපයට එව සැරසුණුතා දකිනු කැමැත්තෙමි. කුමක් හේන් තෝ ලැජ්ජා වෙහිද? ප්‍රේතයා මෙසේ කීය, මිත්‍රය මම නිර්වස්ත්‍රව සිටිමි. එබැවින් ලැජ්ජා වෙමි. මට වස්ත්‍රයක් නැත. ඉතිරි සියල්ල සම්පූර්ණ වූ නමුත් මට එක් වස්ත්‍රයක් නැත. උපාසකයා මෙසේ කීය, මා ළඟ එක් වස්ත්‍රයක් ඇත. මම ඒ තට දෙමි. ඒ හැඳගෙන මා සමීපයට එව. මෙසේ වස්ත්‍ර සියයක් දුන්නත් ඒවා මට නොලැබෙති. සිල්වතුන්ට යමක් දෙන ලද නම් ප්‍රේතයෝ ඒවා පරිභෝග කරති. ප්‍රේතයා කීය,
ඒ රාත්‍රිය ඇවෑමෙන් උපාසකතුමා නැවත භික්ෂුන් වහන්සේලාට ආරාධනා කොට දන් වළඳවා එක් එක් නමට වස්ත්‍ර ජෝඩුව බැගින් දී මේ විපාකයෙන් ප්‍රේතයාට වස්ත්‍ර උපදිත්වායි අනුමෝදනා කළේය. රාත්‍රියේ උපාසකතුමා වෙනදාමෙන් පැලට ගොස් නිදාගත්තේය. මැදම රාත්‍රියේ ප්‍රේතයා දේව පුත්‍ර වේශයෙන් දිසාවන් බබළුවමින් අවුත් හැම අලංකාරයෙන් සැරසුනේ වස්ත්‍ර හැඳගෙන උපාසකතුමා ඉදිරියේ සිට මෙසේ කීය. ඔබ විසින් මට යම් උපකාරයක් කරන ලදනම් ඒ මාගේ මව්පියන් විසිනුත් නෑසහලේ නෑයන් විසිනුත් කරන ලද්දක් නොවේ. ඔබ කළ දෙයට මම ප්‍රතිඋපකාරයක් කරන්නේ මේ කියා උපාසකතුමාගේ අතින් අල්වාගෙන නුගගසක් මුලට කැඳවාගෙන ගොස් නිදන් තුනක් දැක්විය. ඉන් එක් වාදනයක් රණින් පිරුණේය, එකක් රිදියෙන් පිරුණේය, අනික කහවන වලින් පිරුණකි. මේ නිදන්ගෙන පරිභෝග කරව මෙහෙ කරුවන් යොදාගෙන පින් කරව මටද පින් දෙවයි කියා ඒ සියලු ධනය ඔහුගේ ගෙට ගෙන ගොස් අන්‍යයන් විසින් නොගත හැකි කොට අන්තරධාන වී නැවත මෙසේ කීය. සියල්ල මනාසේ වේදම් කොට පෙර මළගිය වුන්හා මිත්‍ර දේවතාවන් උදෙසා දන් දිය යුතුය. යමෙක් මෙවැනි දානයක් දෙන්නේ නම් මෙලවදීම සැප ලබයි, පරලවදී සුගතියට යයි, අනිකකට නොයයි. එබැවින් යම් කෙනෙක් තමන්ගේ අභිවෘද්ධිය කැමැති වෙත් නම් ඔහු මෛත්‍රී සහගතව සිල්ලැත්තෝ වී අනුන්ට හිත වැඩ කැමැත්තෝව මසුරු මලහැර දන් දීමෙහි ඇලෙත්වා. ඒ බොහෝ දෙනත මහා දේව උපාසකතුමාමෙන් වෙත්වා මෙලවදී යහපත් විපාක ලැබ පරලවදී සුගතියට යෙත්වා. ධර්මකාමී පුද්ගලයා විසින් මෙවැනි දේ අසා මළගිය නෑයන්ට පින් අනුමෝදන් කිරවීම සඳහා ධාර්මික ධනයෙන් දන් දිය යුතුයි.